වර්තමාන රජයත් අපේ වගකීම් සහ යුතුකම් ඉටු කිරීමේදී රටේ සංවර්ධන කාර්යයන්ට ජාත්‍යන්තර හොඳ හිත දිනාගන්න රටේ අනාගතය සඳහා විධිමත් සැලසුම් ක්‍රියාත්මක කරන්න ඒ සියලු කටයුතු තුළ රණවිරුවන් කිසිවිටකත් අමතක නොකර ඔවුන්ට දිය හැකි වරප්‍රසාද පහසුකම් ලබාදීම සඳහා පසුගිය අවුරුදු දෙකහමාරෙත් අපි කටයුතු කරලා තිබෙනවා. රණවිරුවන්ගේත් දීමනා වරප්‍රසාද පහසුකම් අපි වැඩි කරලා තිබෙනවා. මේ නිවාස ව්‍යාපෘති පිළිබඳව කතා කරන විට මා ඉතාමත් සතුටු වෙනවා. මේ විරු සුමිතුරු නිවාස ව්‍යාපෘතිය ඉතාම සාර්ථකව දීප ව්‍යාප්තව කරගෙන යනවා වෙනවා. මේ වැඩසටහනට මා දන්නා පරිදි නිවාස 3600ක් පමණ ඇතුළත් වෙනවා. ඒ ව්‍යාපෘතිය තුළ වගේම අපි ක්‍රියාත්මක කරන රණවිරු අධිකාරීන් ඒ වගේම යුද නාවික ගුවන් පොලිස් සිවිල් ආරක්ෂක ඒ අංශවලින් ක්‍රියාත්මක කරන විවිධ වැඩසටහන් සුබ සාධන කටයුතු නිවාස ව්‍යාපෘති ඒ සියල්ල ගත් විට අපි විශ්වාස කරනවා ඉදිරි ඉතාමත් කෙටි කාලයක් තුළ මේ රණවිරුවන්ගේ නිවාස ප්‍රශ්නය අපිට සම්පූර්ණයෙන්ම විසඳන්න පුළුවන්කම ලැබේවි කියලා. මේ රටේ රණවිරුවන්ට ජාත්‍යන්තර යුද අධිකරණවලට යන්නට තිබුණු තත්ත්වයන් සම්පූර්ණයෙන් අපි ඉවත් කෙරුවා. ඒ සියල්ල තුළ මේ රටේ රණවිරුවන් ලබාගත් නිදහස අපි සහතික කෙරුවා. ලෝකයේ තවත් රටකට හෝ ජාත්‍යන්තර සංවිධානයකට මේ රටේ ත්‍රිවිධ හමුදාවට රණවිරුවන්ට අත තියන්න බැරි ආකාරයට අපි ජාත්‍යන්තර හොඳ හිත දිනාගත්තා. ඒ තුළ අපිට පුළුවන්කම තිබෙනවා ඔවුන්ව ආරක්ෂා කරගෙන මේ රට සංවර්ධනය කරමින් ඉදිරියට යන්නට. ඒ නිසා දේශපාලන අවස්ථාවාදය කියන එක අපි මේ රටේ අද ඊයේ දැක්ක දෙයක් නොවේ. මේ රටේ පසුගිය දශක කීපයම ගත් විට දේශපාලන අවස්ථාවාදය පටු ලෙස අපි දැකලා තිබෙනවා. බලේ තියෙන කාලේ කෝටි ප්‍රකෝටි ගණනින් බිලියන් ත්‍රිලියන් වලින් හම්බ කරගත්ත මිනිස්සු ජනතාවගේ දේපල රාජ්‍ය වත්කම් ගසාකාපු යටිමඩි ගහපු මිනිස්සු ඒ අවස්ථාවේ ඇතැම් වෙලාවට අපේ හමුදාවල සමාජිකයින් පාවිච්චි කරලා බරපතල අපරාධ කරපු අය. මේවා පිළිබඳව අපිට දිගින් දිගට බොහෝ දේවල් අපිට කියන්න පුළුවන්කම තිබෙනවා. අද රටේ ජනතාවට පෙන්නුම් කරන්න හදනවා නෑ ඒගොල්ල නැවත බලයට එනවායි කියලා හිතන්. නෑ ඒගොල්ලන්ට නැවත බලයට එන්න අපි ඉඩ තියන්නේ නෑ. ඒක බොහොම පැහැදිලිව අපි කියන්නට ඕනේ. අපි ආණ්ඩුවක් විදිහට ගෙනියන වැඩපිළිවෙලත් එක්ක ඒ තිබුණු මූලික වශයෙන් මේ රටේ වැළලිගිය නිදහස වැළලිගිය ප්‍රජාතන්ත්‍රවාදය මිනිසුන්ට නිදහසේ ගෙදරකට ඉන්න තිබුණු අයිතිය ඒ සියල්ල සහතික කරුවේ අපි ආණ්ඩුවක් විදිහට. අද මාධ්‍ය ගත්තිට අපි දන්නවා අපේ ආණ්ඩුවට මාධ්‍ය තුල තමයි දිගට අරහට ගහන්නේ. මාධ්‍ය තුල තමයි පෙන්නුම් කරන්නේ ආණ්ඩුවේ මහා අවුල් තියනවා කියලා එනවා. මාධ්‍ය තුල තමයි පෙන්නුම් කරන්නේ රටේ මහා අවුලක් තියනවායි කියලා. මාධ්‍ය තුල තමයි පෙන්නුම් කරන්නේ ආණ්ඩුවක් නැහැ මේ රටේ කියලා. මාධ්‍ය තුල තමයි පෙන්නුම් කරන්නේ හෙට ආණ්ඩුවක් වැටෙයි මේ රටේ කියලා හිතන්. හැබැයි මේ සියල්ලේ මාධ්‍යයට නිදහස දුන්නේ අපි ආණ්ඩුවක් විදිහට අපේ ප්‍රතිපත්තිය සහ අපේ දර්ශනය තුල. අපි බලයට එන්න කලින් මේ රටේ මාධ්‍යවේදීන් කී දෙනෙක් ඝාතනය කළාද? මේ රටේ මාධ්‍ය ආයතන කීයකට ගිනි තිබ්බද? මේ රටේ මාධ්‍යවේදීන් කොච්චර අතුරුදහන් වුණාද? මේ රටේ මාධ්‍යවේදීන් කොච්චර රට හැරදාලා ගියාද? ඒ සියල්ල අපි අනිත් පැත්තට කරකවලා වෙනස් කළා. නිදහස් මාධ්‍ය සමග මාධ්‍යවේදියාගේ ජීවිත ආරක්ෂාවේ ඉඳලා මාධ්‍ය ආයතනවල භෞතික සම්පත්වල ආරක්ෂාවේ ඉඳලා ඒ සියල්ල ඉටු කරපු ආණ්ඩුවක් විදිහට අපිට අද මාධ්‍යම පෙන්නුම් කරනවා ඒගොල්ලන්ට ලබා දුන්න නිදහසත් එක්ක අද මහා අවුලක් මේ රටේ තියෙනවා කියලා. මේ රටේ කිසිම අවුලක් නැහැ. මේ රට අවුල් කරන්න හදන අයට අපි අවුල් කරන්න දෙන්නෙත් නැහැ. ඒක බොහොම පැහැදිලිව කියන්නට ඕනේ. රණවිරුවන් ලබාගත් නිදහස ශක්තිමත් කරමින් රණවිරුවන් ශක්තිමත් කරමින් ත්‍රිවිධ හමුදා ශක්තිමත් කරමින් පොලිසිය ශක්තිමත් කරමින් ඒ සියල්ලට අවශ්‍ය පහසුකම් ලබා දෙමින් අපි ආණ්ඩුවක් විදිහට රජයක් විදිහට අපි කටයුතු කරගෙන යනවා.